ये सत्यार में वहां से दीर्घ विश्रय करा संकल्प रागते में खा में आई किए ने कर ओ एक स्वामी इन्वान से मट देंगे वो वहां से के पहली क्रीम कोड़ा में होदर थेर उना मट देना गांडो ने मट एक दिगट में तिब्बे का एक समाट वो वहां से पासु काले में परिसंपादे कथा करने कोड़े समाट में देशनावे कराई दानित ने मट देना गांडा वाशे स्वामी इन्वान से में දැන් ඔබ වහන්සේ අර කිව්වනේ මේ සංකල්පනාවක් ඇති වෙලා ළමයි දෙන්නෙක් ගැන කතා කරලා සංගීතය සම්බන්ධ ඔව් ඊට පස්සේ ඒගොල්ලන්ගේ සිත්වල විඥාන ඇති වෙන විදිය. ඉතින් මෙතනදී ස්වාමීන් වහන්සේ විඥාන වලට නාම රූප බැහැගන්නේ කොහොමද කියන එක පොඩි ඒ ගැන විස්තරයක් ඔබ වහන්සේ විඤ්ඤාණ වලට නාම රූප බැහැගන්නේ කොහොමද? දැන් විඤ්ඤාණ වලට එහෙමයි නාම ස්වාමීන් රූප බැහැගන්න ඒ වගේම නාම රූප වලට විඤ්ඤාණත් බැහැගන්න. එහෙමයි එතන තියෙනවා අතිශය පටිසමුප්පාද ගැඹුරු තැනක්. ඒ කියන්නේ දැන් මේ සත්‍යයක් විදිහට මේ සාංසාරික භවගමන නිර්මාණය වෙනකොට විඤ්ඤාණ තුළට නාම රූප බැහැගන්නවා, නාම රූප වලට විඤ්ඤාණ බැහැගන්නවා කියන මේ ක්‍රියාවලිය අතිශය සංකීර්ණ වශයෙන් සිද්ධ වෙනවා. දැන් ඔබතුමිය ඔය අහන කතාව අදාළ වෙන්නේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියට ඇතුළත්. එහෙමයි පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය නිසා මොකද්ද වෙන්නේ? මොහොතප්පාසා මොකද්ද සකස් වෙන්නේ? රූප, අවසකසෙන් වේදනා, සංඥා, සංඛාර, විඥාන ක්‍රියාවලියක් සකස් වෙනවා නේද? ඒකට තමයි අපි එහෙමයි පංචස්කන්ධය කියලා කියන්නේ. අර එකිනෙකා සත්‍ය වශයෙන් විවිධාකාරයෙන් ඒ උපාදානස්කන්ධ ස්කන්ධයන්ගේ තියෙන වෙනස ගැන කතා කරද්දී තමයි උපාදානස්කන්ධය කියන්නේ. පොදු විග්‍රහයකදී පංචස්කන්ධය කියන්නේ සියලු ස්කන්ධ ටික පොදුවේ බැලුවාම තියෙන මෙතන රූප ගොඩක්, වේදනා ගොඩක්, සංඥා ගොඩක්, සංකාර ගොඩක්, විඥාන ගොඩක් කියන ස්කන්ධ පහ. නමුත් ඒ ඒ සත්‍ය වශයෙන් සලකා වෙන වෙනම බැලුවාම එතන තියෙනවා ඊට අනුකූල ඒ රූප ගොඩක් කිව්වට හැම කෙනාගේම රූප ගොඩ එක හා සමාන නැහැ. වේදනා ගොඩ එක හා සමාන නැහැ. සංඥා ගොඩ එක හා සමාන නැහැ. සංකාර ගොඩ එක හා සමාන නැහැ. විඥාන ගොඩ එක හා සමාන නැහැ. මෙන්න මේ විවිධත්වය තමයි රූපාදානස්කන්ධය වශයෙන් පෙන්වන්නේ. එහෙමනම් යම්කිසි ආකාරයකින් මේ යම්කිසි දැනීමක් ඇතිවෙන්න නම් දැනීමක් කිව්වේ විඥානි. විඥානය ඇතිවෙන්න නම් හැමතිස්සෙම මොකද්ද වෙන්නේ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන යන ආදී වශයෙන් පියවර පහකින් යන්න ඕන. එහෙමයි එතකොට මේ පියවර පහටම තමයි අපි ආයි කියන්නේ මොකක්ද? දැන් බලන්න විඥානයක් සකස් වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? රූප, වේදනා, සංඥා, සංඛාර කියන පියවර හතරක් යන්න ඕන. එතකොට ඔතන රූප කියන අවස්ථාවේදී ස්පර්ශ චෛතසිකය දෙන්න ඕන. වේදනා කියන අවස්ථාවේදී වේදනා චෛතසිකය. සංඥා කියන අවස්ථාවේදී සංඥා කියන චෛතසිකය. සංකාර කියන අවස්ථාවවලදී ප්‍රධාන වශයෙන් චේතනා කියන චෛතසිකයත් එක්ක අනිකුත් කුසල හෝ අකුසල අනිකුත් චෛතසික යෙදෙනවා. එතකොට එහෙනම් මේ චෛතසික ගොඩක් එකතු වෙලා හදන්නා වූ පොදු චිත්‍රයට තමයි විඥානය කියලා කියන්නේ. ඒ කියන්නේ චෛතසික වලින් තමයි චිත්තය හදන්නේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් දැන් ගඩොල් ගොඩක් එකට එකතු කරාම බිත්තියක් හැදෙනවා. දැන් බිත්තිය කිව්වේ වෙන අමුතු එකක් නෙවෙයි. බිත්තිය කිව්වේ අර ගඩොල් ටික එකට එකතු වෙලා පවතිනකොට පවතින ස්වභාවය. නැතු බිත්තිය කියලා වෙන එකක් නැහැ. ගඩොල් ටික ඉවත් කරාද එතකොට බිත්තියත් අවසන්. ගඩොල් ගොඩ එකතු කරාද එතකොට බිත්තියක් එතන විද්‍යමාන වෙනවා. එහෙනම් චෛතසික ටික එකට එකතු වුණාද? චෛතසික සංයෝජනය වුණාද? සුසංයෝග වුණාද? එතකොට එතන චිත්තය සකස් වෙනවා. චෛතසික විසංයෝජන වුණාද? එතකොට ඒ චිත්තය නිරුද්ධ වෙනවා. එහෙමනම් විඥානයක් සකස් වෙන්න නම් එහෙනම් අර මූලික පියවර හතර යන්න ඕන. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. දැන් එතකොට ඔන්න බලන්න විඥානයේ සකස් වෙනකොට විඥානයේ සකස් වෙන ක්‍රියාවලියට අපි මොකද්ද කියන්නේ? පංච උපාදානස්කන්ධය කියලා නේද? උපාදානස්කන්ධය. එහෙමයි. ඔව්. දැන් පංච උපාදානස්කන්ධයට තමයි අපි මොකද්ද කියන්නේ තව විදිහකට ගත්තොත්. ඔතන අපිට එහෙනම් පේන්න තියෙන මොකද්ද? රූප පේන්න තියෙන. ඊළඟට නාම පේන්න වේදනා තියෙන. ආ වේදනා සංඥා සංකාර විඥාන තුලින් අපිට නාම පේන්න තියෙන. එහෙනම් එතන පංච උපාදානස්කන්ධය කියන්නේ තව විදිහකට මොකද්ද? නාම රූප කොටා. පැහැදිලිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් දැන් ඔබට පේනවද නාම රූප කොටෙහිවත් ඒ නාම රූප තුලම තමයි විඥානේ බැහැගෙන ඉන්නේ කියලා. එහෙමයි. දැන් පැහැදිලිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් අන්න නාම රූපෙහි විඥාන බැහැ ගන්නවා. හරිනේ? එහෙමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් නාම රූප තුලම තමයි විඥානේ බැහැගෙන ඉන්නේ. ඊළඟට
ඒ ගොඩනැගෙන විඥාන වලින් නැවත මොකද කරන්නේ තුච්ච නින්දේ සිට දැන් නිකන් ඉන්නවා නාම රූප ආ ආයි නාම රූප සකස් කරන එතකොට මොකද්ද වෙන්නේ නාම රූපේ විඥානේ බහැ ගන්න එහෙමයි සර් පැහැදිලිද එහෙමයි දැන් එහෙනම් ඔව් අහන්න නැහැ සමාවෙන්න ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දේශනාව කරන්න ඕනේ ඔව් එතකොට එතකොට එහෙනම් අන්න නුවණින් දකින්න ඕන එහෙනම් විඥාන නිසා නාම රූප සකස් වෙනවා නාම රූප නිසා විඥාන සකස් වෙනවා දෙපැත්තටම මේක යනවා සම්ප්‍රයුක්ත ආඤ්ඤමඤ්ඤ වශයෙන් එහෙනම් ඔන්න ඕකට තමයි කියන්නේ එතකොට ඒ බැහැ ගන්නා වූ දැන් නාම රූප අපි පෙන්නනවා නැවතත් කොහමද රූප පෙන්නනවා උපාදාය රූප වශයෙන් නාම පෙන්නනවා මොනවද පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර වශයෙන් නේද එහෙනම් යම්කිසි විඥානයක් සකස් වෙනකොට ඒ විඥානය හා සම්බන්ධව තිබිච්ච අර රූපක් රූප කියන්නේ අර ස්පර්ශ චෛතසිකයෙන් දැනගත්ත ටික ඒ රූපක් ඒ වේදනාත් ඒ සංඥාත් ඒ චේතනාත් ඒ චේතනා නිසා සකස් වෙච්ච මානසිකාරත් කියන මේ චෛතසික පහ නාම වශයෙන් බහැ ගන්නවයි විඥාන. පැහැදිලි නේද? එහෙමනම් විඥානය තුල බහැගෙන තියෙනව මොනවද? ඒ විඥානේ සකස් වෙන මොහොතේදී ඒ විඥානේ සකස්කරන හේතු වෙච්ච රූපත් නාම. එහෙනම් අන්න විඥානේ නාම රූප බහැගනි. පැහැදිලිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් ඒ වගේම තමයි ඒක අනිත් පැත්තටත් යන්නේ. ඊට පස්සේ ඒ බහැගත්තා වූ නාම රූප වලින් දැන් මොකද කරන්නේ? නාම රූප පත්‍ය විඥානේ වැඩෙනවා. ආ නාම රූප පත්‍ය විඥානං කියලා අනිත් පැත්තට ආපහු විඥාන උපදවනවා. ඉතින් මෙන්න මේ අකණ්ඩ අනවරත චක්‍රේ ක්‍රියාත්මකයි හැමතිස්සෙම සිතේ අවිජ්ජාව පවතින තුරු. අවිජ්ජාව පවතින තුරු මේ අනවරත ක්‍රියාවලිය ක්‍රියාත්මකයි. තුච්ච නින්දිසිත දෙපැත්තටම යනවා. සම්ප්‍රයුක්ත වශයෙන් යනවා අඤ්ඤමඤ්ඤ වශයෙන් යනවා හේතු වශයෙන් යනවා ප්‍රත්‍ය වශයෙන් හතරාකාරයකට ක්‍රියාත්මක වෙනවා එතකොට පරිසම්පාදේ දෙපැත්තටම යනවා මුලේ ඉඳලා ළඟටත් යනවා අගේ ඉඳලා මුලටත් යනවා හැම පැත්තටම යනවා කොයි විදියෙන් හරි යන්නේ පිසු බල්ලා වගේ මොනවද සංකාර සංකාර හොයන්නේ මොන විදියෙන් හරි වැනි පැවැත්ම කොක්කෙන් හරි කෙක්කෙන් හරි සිතට ඕන පැවැත්ම විතරයි පැවැත්ම ගොඩනගන්න මේ තුච්ච නින්දිත සිත කරන්න නැති දෙයක් නැහැ ඒ නිසා තමයි මේ සිත පිළිබඳ ගැඹුරු අවබෝධයකින් ගැඹුරු ඥානියකින් ගැඹුරු සිහියකින් යුක්තව මේ සිත දමනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් දැන් ඔබතුමියට එහෙනම් පැහැදිලි ඇති ඒ නාම රූපයේ විඥාන තුළ නාම රූප බහ ගන්නවා නාම රූප තුළ විඥාන බහ ගන්නවා කියේ මොකද්ද කියලා. එහෙනම් අර කුඩා දරුවෙක් කුඩා කාලේ ඉඳලා අර විදිහට දැන් දරුවෙක් අර විදිහට දෙමව්පිය ඇසුරේ වැඩිහිටියන් ඇසුරේ යනාදි වශයෙන් ඒ ගුරුවරු ඇසුරේ ඥාතී මිත්‍රාදීන් ඇසුරේ අර විදිහට වැඩෙනකොට මොකද්ද වෙන්නේ? ඒ විඥානේ මොනවද බහගන්නේ මොහොතින් මොහොත? නාම රූප බහනවා. ආ නාම රූප බහ ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ නාම රූප තුළින් සිත විසින් මොකද කරන්නේ? සංකල්ප හදනවා. දැන් ඔය අපි නොදැන ඉන්නකොට ඔබම මේ අත්දැකීම ඕන තරම් ලබලා ඇති. ඔබ නිකම් මේ තුච්ච හිතට නිකන් ඔන්නෝහි ඉඳ ඉඩ ඇරලා හිත මතේ ක්‍රියාත්මක වෙන්න ඉඩ හැරලා මොහොතක් බලන් ඉඳ මොකද කරන්න කියලා? සංකල්ප හදනවද නැද්ද? හදනවා ස්වාමීන් වහන්සේ. ඔය විවිධාකාර ආසාවන් කියනවා අන්තිමට අපි ඒවට නේ එහෙමයි පොඩ්ඩක් ඉඩ දීලා බලන් ඉන්නකො මොකද කරන්නේ කියලා මේ සිත තමයි ලෝකේ ඉන්න දක්ෂම නිර්මාණකරුවා මේ සිත මොකද කරන්නේ ඔබ නිහඬව බලාගෙන හිටියොත් එහෙම ඔන්නෝහි ඉඩ දීලා බලන් හිටියොත් එහෙම මේ සිත විසින් විවිධාකාර සංකල්ප හදනවා ඒවා තමයි ඒවෙන් තමයි සංකල්ප තුලින් තමයි ආශ්‍රව නිර්මාණය කරන ආසාවල් එතකොට තමයි කියන්නේ මට මෙහෙම ආසාවක් ආවා අරහෙම ආසාවක් ආවා මෙහෙම ආසාවක් ආව යන දිවසෙන් ඊට පස්සේ ආසාව පස්සේ ලුහු බඳිනවා ගිහිල්ලා විශාල දුක්ඛස්කන්ධයකට මුහුණ දෙනවා එහෙනම් අන්නර කුඩා දරුවා කුඩා කාලේ ඉඳලා වැඩිනකොට මොකද වෙන්නේ ඒ දරුවා අහන දකින්න දේවල් වලින් අන්නර විඥාන සකස් වෙනවා ඒ විඥාන තුළ නාම රූප බැහැ ගන්නවා ඒ නාම රූප ඇසුරෙන් මොකද කරන්නේ සිත සංකල්ප රූප හදනවා සංකල්පීය රාගේ නිර්මාණය කර ගන්නවා සංකල්පීය රාගේ නිර්මාණය කරගෙන සිත ඇතුළෙම වටිනාකම් දෙනවා මෙබඳු රූප හොඳයි මෙබඳු ශබ්ද මෙබඳු ගන්ධ මෙබඳු රස මෙබඳු ස්පර්ශ හැපයි කියලා අනවබෝධය තුළ ඒ වැඩින්නා වූ දරුවා අන්තිමට සිතේ ගොදුරක් බවට පත් වෙනවා ඔහු දන්නේ නැහැ මේ සිත තුළ කොයි ආකාරයෙන්ද මේ සංකල්පී රාගේ වැඩුණේ කියලා ඔහු හිතන් ඉන්නවා ඒ මම ඒ මට දැනෙන හැටි ඒ මට හිතෙන හැටි අනාදි වශයෙන් ඒ රූප චෛතසික චිත්තවලට මමත්වයක් ආරෝපණය කරගෙන ඒ රූප චෛතසික චිත්තවල ගොදුරක් බවට පත් වෙනවා ඔක තමයි වෙන්නේ. එහෙමයි සර්. ඉතින් ඒකට තමයි කාමයේ කියලා කියන්නේ. ඉතින් කාමයේ කිව්වෙ එහෙමනම්
මේ සිත විසින් දැන ගන්නා වූ අරමුණු වලින් අර බැහැ ගන්නා වූ නාම රූප ඇසුරෙන් සකස් කරන්නා විවිධාකාර අදහස් ගුණමකට. එහෙනම් ඔබට යමක් පැහැදිලි වෙන්න ඕන. එහෙනම් යම්කිසි කුඩා දරුවෙක් ওই විදිහට දැන් පොඩි කාලේ ඉඳලා ওই විදිහට ඒ දරුවට මේ ద్వාරවලි චක්කු ద్వාර සෝත ద్వාර ගාන ద్వාර දිවහ ద్వාර කාය ద్వාර මනෝ ద్వාර යන මේ ద్వාර වලින් එන අරමුණු වැඩි නම් මොකද්ද වෙන්න පුළුවන්? අනස වියහුල් වෙන්න පුළුවන්. නෑ සංකල්ප විරාගෙ පැත්තේ මොකද්ද වෙන්න පුළුවන්? යා ගොඩක්ම මේ ඒ කාමයේ පැත්තට නැඹුරු වෙනවා. හරියට හරි. ඒක තමයි වෙන්නේ. ඒ කියන්නේ සංකල්ප විරාගෙ බලවත් වෙන්න ගන්නවා. මොකද රූප ගොඩයි. ශබ්ද ගොඩයි. යනාදි වශයෙන් ඒ කියන්නේ නානාවිධ රූප නානාවිධ ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඔස්සේ හිත දුවන්න පටන් ගන්නවා. මොකද ඔහුගේ සංකල්ප විරාගෙ වැඩිලා. ඇයි සංකල්ප විරාගෙ වැඩි උනේ? ඒ සිතට ආපු ඒ ద్వාර වලින් ආපු අරමුණු ප්‍රමාණය වැඩි. එහෙනම් විපාක වශයෙන් එන කොටසක් තියෙනවා, අවිජ්ජාවෙන් හොයාගෙන යන කොටසක් තියෙනවා. එහෙනම් විපාක වශයෙන් එන කොටස නෙමෙයි මෙතන ප්‍රශ්නෙකට තියෙන්නේ මොකද්ද? ඒ කොටසත් ප්‍රශ්නයක් තමයි අවිජ්ජාව තියෙනකන්. නමුත් ප්‍රධාන වශයෙන් අවිජ්ජාවෙන් හොයාගෙන යන කොටස. අද මේ විවිධාකාර මාධ්‍ය වශයෙන් අපට නිර්මාණය කරලා දීලා තියෙන මායя ලේසියම මේ සංකල්ප රාගේ පෝෂණය කරගන්න පුළුවන් විදිහ උපකරණ. දන්නේ නැතුව දෙමව්පියෝ වැඩිහිටියෝ මේ ලෝකේ පරිහරණය කරන්න යනෝ දියුණුයි සංවර්ධිතයි කියලා හිතාගෙන සංවර්ධනය වෙලා තියෙන සං සංයෝජනය වර්ධනය වෙලා තියෙන වෙන මොකුත් වර්ධනය වෙලා නැහැ. සංවර්ධනය වුණා කියන්නේ දුක වර්ධනය වුණා කියන්නේ. එච්චරයි වෙලා තියෙන සංවර්ධනය. මායාවේ සංවර්ධනය. මායя තමයි සංයෝජන වර්ධනය කළේ. මාරයා තමයි සංසාරයි කියලා කියන්නේ අපිට. මාරයා තමයි සං එක්ක බැඳෙන්න කියන්නේ. අසිරිමත් වූ සම්බුදු පියාණන් වහන්සේ අපට කිව්වේ සං සිඳින්න කියලා. අපි කරේ මොකක්ද? බුදු පියාණන් වහන්සේ අපට කිව්වේ සං සිඳින්න, සං වර වෙන්න, සං සූම් කරන්න කියලා. අපි මොකද කරේ? සං වර්ධනය කළා. දැන් ලොකු සංවර්ධනයක් සිද්ධ වෙලා තියෙන ලෝකේ පුරා නේද? එතකොට සංවර්ධනය කියන්නේ එහෙනම් මේ සංකල්පී රාගයේම වර්ධනය තමයි වෙන මොකුත් නෙවෙයි. ඒකේ ලෝකයා එන්න කාමී නැමැති ගිනිවලට අගාධයට ඇදගෙන වැටෙනවා කියන එකයි එකෙන් පේන්නේ.